දුලුස් මහේ පහන. උදෑසනක් අද අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම ජීවවිද්‍යා පාඩම් මාලාවේ දෙවැනි පාඩම. ගිය සතියේ ඔබට මතක ඇති අපි ප්‍රෝටීන පිළිබඳව හර ජීවවිද්‍යාවේ කොටස් සහ ක්‍රියාකාරී ශාක යටතේ කොටස් කිහිපයක් සාකච්ඡා කරා. අදත් අපි ගිය සතියේ වාගේම ප්‍රශ්න කීපයකට පිළිතුරු දීම අනුසාරයෙන් තමයි මේ පාඩම ගොඩනගන්න යන්නේ. අපි මුලින්ම තෝරගත්ත මම ක්‍රියාකාරී ශාක යටතේ තියෙන කොටසක් මේ පූටිකා චලන යාන්ත්‍රණය ගැන. අපි මේ වගේ ප්‍රශ්නයක් වලින් බැලුවොත් එහෙම පූටිකා විවෘතීමේ සහ වැසීමේ යාන්ත්‍රණ බලපෑමක් නැත්තේ පහසන් කවර ද්‍රව්‍ය මගින්ද? පොටෑසියම් ධනායන, මැලේට්, එතන මැලේට් ඍණායන වෙන්නේ, කාබන් ඩයි ඔක්සයිඩ් සාන්ද්‍රණය, ඔක්සීන සහ ඇබ්සිසික් අම්ලය. මොකද උත්තරේ ඔයගොල්ලෝ හිතන්නේ? ඇබ්සිසික් අම්ලය. ඔක්සීන. බලමු දැන් පූටිකාවක ඔය දන්නවා පූටිකා පාලක ශෛලයක තියෙන ඝනවීම වර්ග දෙකක් වැදගත් වෙනවා මේ පූටිකා විවෘතීම සහ වැසියම සඳහා. එකක් තමයි මේ පූටිකා පාලක ශෛලවල සිදුරට ආසන්න බිත්තිය ඝනයි, ඒ වගේම ඊට ඈත බිත්තිය තුනි. මේ සිදුරට ආසන්න බිත්තිය ඝනයි, ඈත බිත්තිය තුනි. ඒ වගේම තමයි මෙතන ළඟ තියෙන ඝන බිත්තිය. තවත් විශේෂ වැදගත්කමක් තියෙන එක තමයි මේ පූටිකා පාලක ශෛලවල අරියව සෙල්ලෝ ශුද්‍ර තන්තු ඝන වෙලා තියෙනවා. මේ දිගටම අරියව සෙල්ලෝ ශුද්‍ර තන්තු ඝන වෙලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් පූටිකා පාලක ශෛලවල ජලය ඇතුළෙනකොට ඒකේ පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට අර වටේට සෙල්ලෝ ශුද්‍ර තන්තු ඝන වෙලා තියෙන නිසා අරියව ඒ පූටිකා පාලක ශෛලයේ පළල වැඩි වෙන්නේ, දිග විතරයි වැඩි වෙන්නේ. පළල වැඩි වෙන්නේ නැතුව දිග විතරක් වැඩි වෙනකොට අර මැදින් වක්‍ර වෙලා, මැදින් දෙපැත්තට වක්‍ර වෙලා පූටිකාව විවෘත වෙනවා. ඒතර පූටිකා පාලක ශෛලයක් විවෘත වෙන නම් එහි ශුනතාව වැඩි වෙනවා. ශුනතාව වැඩි වෙන නම් ඒකට මොනවාද? ජලය ඇතුල් වෙන්න ඕනේ. ඒතර මේ ජලය තුනා මේ වම් පැත්තේ තියෙන රූපී ආකාරයට පූටිකාව විවෘත වෙනවා. ඒ වගේම ජලය පිට වුණාම, ඒ කියන්නේ ශුනතාව අඩු වුණාම පූටිකා වැසී යනවා. දැන් අපිට ඕන එකම තියෙන්නේ පූටිකා විවෘත වීමේදී මොකද වෙන්නේ කියලා. පූටිකා විවෘත වීමේදී ශුනතාව වැඩි වෙන්නේ කොහොමද? මේ සඳහා යාන්ත්‍රණ කිහිපයක්ම තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් ගන්න මේ පූටිකා විවෘත වීමේදී පූටිකා පාලක සෙල් තුළ සක්‍රියව අයන වර්ග තුනක් ඇතුළු වෙනවා. එකක් තමයි පොටෑසියම් ධනායන, අනිත් එක තමයි ක්ලෝරයිඩ් ඍණායන, ඒ වගේම තමයි මැලේට් ඍණායන. මේවා සක්‍රියව ඇතුළු වෙනවා. අතරම ඒව ඇතුළු වෙනකොට හඩියෙන් ධනායන පිට වෙනවා. එතකොට මේ වගේ ද්‍රව්‍ය ඇතුළෙනකොට, ද්‍රව්‍ය ඇතුළෙනකොට ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වෙනවා. ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වෙනවා, ද්‍රව්‍ය විභවය සහ ජල විභවය අඩු වෙනවා. පූටිකා පාලක ශෛලිය තුළ ජල විභවය අඩු වෙනවා. ජල විභවය අඩු වුණාම මේකට ජලය ඇතුළ වෙලා ශුනතාව වැඩි වෙනවා. ඒක මතයක්. මීට අමතරව දිවාකාලයේදී දැන් පූටිකා පාලක ශෛලවල අනිත් ශෛලවල වගේ නෙමෙයි හරතලව තියෙනවා. පේනද මේ කොළපාටින් දැකලා තියෙන හරතලව තියෙනවා පාලක ශෛලවල. හරතලව තියෙන නිසා මොනවද සිදු වෙනවද දිවාකාලයේදී? ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙනකොට කාබන් ඩයි ඔක්සයිඩ් ප්‍රභා සංශ්ලේෂණයට වැය වෙනවා. එතකොට මේ අදපූටික කුටීරේ, පූටිකාවට වහම ඉහලින් තියෙන කුටීරේ කරන අදපූටික කුටීරේ මේ අදපූටිරේ තියෙන කාබන් ඩයි ඔක්සයිඩ් සාන්ද්‍රණය අඩු වෙනවා. අදපූටික කුටීරේ කාබන් ඩයි ඔක්සයිඩ් සාන්ද්‍රණය අඩු වෙනකොට පූටිකා විවෘත වෙනවා. ඒ වගේම තමයි දැන් මේ ආනුව ගත්ත, ඒ වගේම තමයි පූටිකා පාලක ශෛලවල තියෙනවා පිෂ්ඨ කණිකා. දිවා කාලයේදී මේ පිෂ්ඨ කණිකා සීනි බවට පත් වෙනවා. පිෂ්ඨය සීනි බවට පත් වෙනවා. ඒ වගේම දැන් මේ විදිහට ගත්තාම දිවා කාලයේදී අපිට පේනවා පොටෑසියම් ධනායන, මැලේට් ඍණායන, ක්ලෝරයිඩ් ඍණායන, ඒ වගේම දැන් ග්ලූකෝස් මේවායේ සාන්ද්‍රණය වැඩි වෙනවා. අතට ද්‍රව්‍ය සාන්ද්‍රණයම ද්‍රව විභවය සහ ජල විභවය අඩු වෙලා ජලය ඇතුළ වෙලා ශුනතාව වැඩි වෙලා පූටිකා විවෘත වෙනවා. ඊට අමතරව දැන් සමහර වෙලාවට පූටිකා වසා ගන්න වෙනවා. දැන් ජල හිඟයක් ඇති වුණාම, ජල හිඟයක් ඇති වුණාම පස්සේ ජලය නැහැ. එතකොට පතර මැද සෛලවල ජල ඌණතාවයක් ඇති වෙනවා. මේ වගේ අවස්ථාවල ඇබ්සිසික් අම්ලය පූටිකා පාලක සෛලවලට ඇවිල්ලා අවශ්‍ය අවස්ථාවේ පූටිකා වැහෙන්න පුළුවන්. දැන් මේ අපි නැවතත් බැලුවොත් එහෙනම් මේ ප්‍රශ්නය දැන් මේකෙන් අපිට කියනවා යාන්ත්‍රණ බලපෑමක් නැත්තේ මොනවද? පොටෑසියම් ධනායන ඕනේ, මැලේට් ඕනේ, කාබන් ඩයි ඔක්සයිඩ් සාන්ද්‍රණය අවශ්‍යයි. එන අවශ්‍ය වෙන්නේ නැත්තේ මොනවද? ඔක්සිජන්. ඇබ්සිසික් අම්ලයක් ඕනේ. ඒක මේකට උත්තරේ 4. දැන් අපි මේ ගත්තොත් මේ අනුව අපි මේ ඉගෙන ගත්ත එක අනුව අපිට කියන්න පුළුවන් දිවා කාලයේදී පාලක ශෛලවල පාසන් ඒවායේ වෙනස්කම් ලියන්න. يعني වැඩි වෙනවද අඩු වෙනවද කියලා කියන්න ඕනේ. පොටෑසියම් ධන ක්ලෝරයිඩ් ඍණ වෙන්න ඕනේ සහ මැලේට් ඍණායනවල ප්‍රශත්තිය. මොකද වෙන්නේ ඒවා? වැඩි වෙනවා. දිවා කාලයේදී වැඩි වෙනවා. කාබන් ඩයි ඔක්සයිඩ් සාන්ද්‍රණය අඩු වෙනවා. පිෂ්ඨ කණිකා ප්‍රමාණය අඩු වෙනවා. මොකද පිෂ්ඨයේ ග්ලූකෝස් බවට පත් වෙන නිසා. එතකොට මේ නිසා ද්‍රව්‍ය සාන්ද්‍රය වෙනවා, ද්‍රව්‍ය විභවය සහ ජල විභවය අඩු වෙනවා. එතකොට ජල විභවය අඩු වුනාම ශුනතාව වැඩි වෙලා පූටිකා විවෘත වෙනවා. ඒක තමයි පූටිකා චලන යාන්ත්‍රණය ගැන. අපි ඊළඟට තවත්
ප්‍රශ්නකට යොමු වෙමු. ඊළඟ ප්‍රශ්න අපි යොමු කරලා තියෙන්නේ කඳන් සහ මුල්වල ව්‍යුහය. ශාක පටක යටතේ අපි ඉගෙන ගන්නවා සත්ත්ව පටක සහ ශාක පටක නිර්දේශයේ. ශාක පටක යටතේ අපි කඳන් දිවිජ පත්‍රික ශාක කඳ, ඒක බීජ පත්‍රික ශාක කඳ ඉගෙන ගන්නවා. ඒක මුල් යටතේ දිවිජ මුල සහ ඒක බීජ මුල පිළිබඳව සාකච්ඡා කරනවා. දැන් මේ ප්‍රශ්නය වෙලා තියෙන දිවිජ පත්‍රික කඳක ව්‍යුහය, ඒක බීජ පත්‍රික කඳක ව්‍යුහය වෙනස් වන්නේ දිවිජ පත්‍රික කඳක. දැන් අපි පොඩ්ඩක් බැලුවොත් මේ තියෙන්නේ වම් පැත්තේ තියෙන දීබීජ පත්‍රික ශාකන්ද, දකුණු පැත්තේ තියෙන්නේ ඒක බීජ පත්‍රික ශාකන්ද. දැන් කඳන්වල කොහොමදත් සෛලමයි ෆ්ලෝයමයි එකමාරේ තියෙන්නේ. මේ ඇතුලේ තියෙන්නේ සෛලම, මේ පිටත තියෙන්නේ ෆ්ලෝයම. ඒ දෙක මැද කැම්බියමක් තියෙනවා. එතකොට කැම්බියමක් තියෙන දීබීජවල විතරයි, ඒක බීජවල කැම්බියමක් නැහැ. සෛලමයි ෆ්ලෝයම එකමාරේ තියෙන නිසා මේවට අපි කියනවා සංලග්න සනාල කලාප කියලා. මේ දෙකම සංලග්න සනාල කලාප. දීබීජවල කැම්බියමක් තියෙන නිසා ඒකට අපි කියනවා විවෘත සංලග්න කියලා. ඒක බීජවල කැම්බියමක් නැති හින්දා ඒකට කියනවා සංවෘත සංලග්න සනාල කලාප කියලා. එතකොට ඒ වගේම දන්නවා ඇති දීබීජ කඳක මැද විශාල මජ්ජාවක් තියෙනවා. මේ වලයාකාරව තමයි සනාල කලාප මෙහිම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒක බීජ කඳක අනික් අතට පූරක පටකයක සනාල කලාප විසිරිත ආකාරයට තියෙන්නේ. දැන් මේක බැලුවොත් වෙනස් වන්නේ දීබීජ පත්‍රික කඳක සනාල කලාප සාපේක්ෂ වශයෙන් විශාල සංඛ්‍යාවක් ඇති නිසාය. දස්තර සෛල වලින් සෑදී කලාප කුප්පාවක් ඇති නිසාය. ප්‍රාග් සෛලම කඳෙහි කේන්ද්‍රයේ දෙසින් පිහිට නිසාය. පූරක පටකයක් ඇති නිසාය. අභිචර්මයට යටින් ස්ථූල කෝණාස්තර පටකයක් තිබිය හැකි නිසාය. මොකද උත්තරේ? අභිචර්මයට යටින් ස්ථූල කෝණාස්තර පටකයක් තිබිය හැකි නිසාය. උත්තරේ පහ. නේද? උත්තරේ පහ. මොකද දැන් සාපේක්ෂයෙන් විශාල සංඛ්‍යාවක් තියෙන දීබීජවල මොනවාද? ඒක බීජවල. දුඩස්තර සෛල වලින් සැදී කලාප කුප්පාවක් තියෙන්නේ ඒක බීජ පත්‍රිකවල. දීබීජ පත්‍රිකවල නෙමෙයි. ප්‍රාග් සෛලම කේන්ද්‍රයේ දෙසට තියෙනවා මේ දෙකේම. ඒක බීජ සහ දීබීජ දෙකේම ප්‍රාග් සෛලම කේන්ද්‍රයේ දෙසට තියෙනවා. ඒ නිසා තමයි අපි මේවට කියන්නේ ඇත්කොන්. ඇත්කොන් සනාල කලාප වල කනන් වල තියෙන ඇත්කොන් සනාල කලාප මුල් වල තියෙන්නේ බිහිකොන්. මොකද ප්‍රාක්සලම් පිටින් තියෙන නිසා. පූරක පටයක් තියෙන්නේ දිවිජ වල නෙමෙයි, ඒක බීජ පත්‍රික වල. අපිචර්ම යටින් ස්තුල කෝණාස්තර පටයක් තිබිය හැකි නිසා තමයි උත්තරේ දිවිජ පත්‍රික වල තියෙන්නේ මේ අපිචර්ම යටින් එකට පෙකින අදශර්මයේ කියලා. මෙහෙරේ තියෙන්නේ ස්තුල කෝණාස්තර, ඒක බීජ වල තියෙන ස්තුල කෝණාස්තර නෙමෙයි දුඩස්තර සෛලම්. ඒතර ඔය තමයි එකට උත්තරේ. ඒ වගේම තවත් එකක් මෙතනදිම සඳහන් කරන්න ඕනේ මේ දිවිජ පත්‍රික කඳක මේ දැන් මේ ඇතුළෙම තියෙන්නේ සෛලම, පිටින් තියෙන්නේ ෆ්ලෝයම, මෙතන තියෙනවා කැම්බියම්, මේ තියෙන රතු පාටෙන් වර්ණ ගැලලා තියෙන ලිග්නි භූත පටක, මේ තියෙන පරිචක්‍රය. පරිචක්‍රයේ සමාර්ථයන් වල තියෙනවා. ඒතර ඒ තමයි ඒක බීජ පත්‍රික සහ දිවිජ. අපි මුලක ව්‍යුහයත් ඒ විදිහෙන් බැලුවොත් එහෙම මේ තියෙන්නේ මේ පැත්තේ තියෙන දිවිජ පත්‍රික මුල, එහා පැත්තේ තියෙන්නේ ඒක බීජ පත්‍රික මුල. දැන් මේ දිවිජ පත්‍රික මුලක සනාල කලාප හතරක් තියෙනවා. ඒවට කියනවා සිව්කොණ කලාප කියලා. ඒක බීජ කඳක මෙහා පැත්තේ තියෙන සනාල කලාප රාශියක්, ඒකට කියනවා බිහිකොණ කියලා. සිව්කොණ මේක බිහිකොණ. හැබැයි දෙකේම ප්‍රාක්සලෙන් පින් තියෙන නිසා කියනවා බහුකොණ කියලා. එතකොට මේ මජ්ජාවක් තියෙන්නේ ඒක බීජවල. ඒක බීජවල මජ්ජාවක් තියෙනවා, දිවිජවල මජ්ජාවක් නැහැ. දැන් මේක අබලුවොත් එහෙම ඒක බීජ පත්‍රික මුලක ව්‍යුහය දිවිජ පත්‍රික මුලක වී වෙනස් වන්නේ ඉජ පත්‍රික මුල්වල. උත්තරේ මොකද්ද? බහිෂ්කර්මයක් නොමෙතිසා. ඔව්, මජ්ජාවක් නොමෙති. ඇත්තටම ඒක බීජ පත්‍රිකවල නෙමෙයි දිවිජ පත්‍රිකවල. අන්තශර්මයේ පැහැදිලි නැහැ කොහොමඩක් මුල්වල. අන්තශර්මයේ පැහැදිලි නැහැ. බහිෂ්කර්මයක් සාමාන්‍යයෙන් මේවැ නැහැ කියලා තමයි අපි ගන්න විශේෂයෙන් මේ ඒක බීජ පත්‍රිකවල. සනාල කලාප වෘතාකාරව තියෙන මේ දෙකේ වෘතාකාර වගේ තමයි තියෙන්නේ. ඒ වගේම සනාල කලාප වඩා විශාල සංඛ්‍යාවක් පිහිටන්නේ අතරම සනාල කලාප විශාල සංඛ්‍යාවක් තියෙන්නේ ඒක බීජ පත්‍රික නිසා වඩා නිවැරදි වෙන්නේ උත්තරේ 3. බහිෂ්කර්මයක් නොමෙති නිසාය කියන උත්තරේ තමයි වඩා නිවැරදි වෙන්නේ පිළිතුරු 4. අපි එමනම් ඊළඟ ප්‍රශ්නය යාමට පෙර කෙටි විරාමයක් ලබා ගන්න. හොඳයි, අපි ඊළඟට දැන් අපි සාකච්ඡා කරේ බහුවර්ණ ප්‍රශ්න පිළිබඳව බලමු. රචනා ප්‍රශ්නය මේ තියෙන එක රචනා ප්‍රශ්නයක්. දීර්ය යටතේ ශාක විවිධත්ව යටතේ බැසිලියෝ මයිසිටිස් පලින් කොටස, බැසිලියෝ මයිසිටිස් දිලීරවල විශේෂ ලක්ෂණ මොනවාද? දෙවෙනි එක බැසිලි බීජාණුකෙන් ආරම්භ කොට ඇග්‍රිගස් වල සම්පූර්ණ ජීවන චක්‍රය විස්තර කරන්න. අපි පළවෙනි ප්‍රශ්නට වීතු සපයනකොට ඒක විස්තර කිරීමක් කරන්න ඕනේ, එහෙම නැත්නම් පැහැදිලි කිරීමක් වගේ. ඔව්, දැන් සමහර වෙලාවට දැන් පළවෙනි කොටසේ අපිට පේන ඇති ලක්ෂණ මොනවාද කියලා වහම මේ ලක්ෂණ ලයිස්තුගත කිරීමක් තමයි අවශ්‍ය වෙන්නේ. කියන්නේ අංක දාලාද? දැන් සාමාන්‍යයෙන් රචනා ප්‍රශ්නයට පිළිතුරු ලිවීමේදී අංක දාන්න හොඳ නැහැ. මොකද මේ රචනා ස්වරූපයෙන් ලියන්න ඕන නිසා අංක දමන්න හෝ අංක හෝ තරු ලකුණු නොදා ලියන්න පුළුවන් නම් තමයි හොඳ. දැන් දෙවෙනි ප්‍රශ්නේ අපි ඉල්ලන විස්තර කරන්න. දැන් ඔබ ඇහුවනේ මේ පැහැදිලි කරන්න. දැන් සමහරවල් එනවා රචනා ප්‍රශ්නයකට මේ
මේ වගේ වාක්‍යයක් විස්තර කරන්න, පැහැදිලි කරන්න, සාකච්ඡා කරන්න කියලා. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැන් විස්තර කරන්න ගොතේ විස්තර එලියන්න ඕනේ. මේ ජීවන චක්‍රය විස්තර එලියන්න ඕනේ. සර ජීවන චක්‍රය අපි අඳින්න ඕනේද? ඔව් සාමාන්‍යයෙන් එකක් රචනා ප්‍රශ්නයක ජීවන චක්‍රයක් වගේක් ආවොත් එහෙම නැත්නම් ඇසේ ව්‍යුහය විස්තර කරන්න. ව්‍යුහයක් ආවොත් ජීවන චක්‍රයත් ඇඳීම නැත්නම් අර ව්‍යුහය ඇඳීම වැදගත් වෙනවා. ඇඳලා විස්තර කිරීම වැදගත් වෙනවා. මොකද අපි මේ ලකුණු සංඛ්‍යාවක් ලැබෙනවා අර රූප සරහන ඇඳලා. මේ ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ මේ රූප සරහන ඇඳා කියලා මදි විස්තර එලීවීමත් අත්‍යවශ්‍ය වෙනවා. රචනා ප්‍රශ්නයක අපි සීමාව කොහොමද දැනගන්නේ? දැන් සාමාන්‍යයෙන් ඔබ දන්නවා මේ රචනා ප්‍රශ්නයකට කාලය වෙන් කර ගන්න ඕනේ විනාඩි 30ක පමණ කාලයක් තමයි තියෙන්නේ. දැන් අපි කියනවනේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙනවා ව්‍යුහගත 4යි රචනා 4කටයි අනිවාර්ය රචනා 6න් 4කටයි අනිවාර්ය ව්‍යුහගත 4කටයි ලියන්න ඕනේ. දැන් හුඟක් අය කරන වැඩක් තමයි අර ව්‍යුහගත ප්‍රශ්න 4ට අර පැය 3න් පැය 2ක් විතර ගන්නවා. එහෙම හොඳ නැහැ. පුළුවන් තරම් පළවෙනි පැයේදී අර ව්‍යුහගත 4 අවසන් කරන්න උත්සාහ කරන්න ඕනේ. ඊට පස්සේ රචනා ප්‍රශ්නයකට ලැබෙන ලකුණු සංඛ්‍යාව අනුව එක රචනා ප්‍රශ්නයකට පැය භාගයක් විතර තමයි තියෙන්නේ. ඉතින් මේ පැය භාගයේදී පුළුවන් තරම් කරුණු ලියා දක්වීම තමයි වැදගත් වෙන්නේ. අනවශ්‍ය කරුණු ලියන්නේ නැතුව අවශ්‍ය කරුණු රාශියක් ඉතා ඉක්මනින් සෑහෙන සංඛ්‍යාවක් ලිවීම වැදගත් වෙනවා. දැන් අපි වැරදි කරුණු ලිව්වොත් එහෙම අපේ ලකුණු අඩු වෙනවද? දැන් සාමාන්‍යයෙන් රචනා ප්‍රශ්නයකදී ඒ විදිහට වැරණි කරුණු ලියන්නේම ලකුණු අඩු වෙන්නේ නැහැ. උනාට ව්‍යුහගත ප්‍රශ්නවලදී ඇතැම් විට ලකුණු අඩු වීමට ඉඩ තිබෙනවා. ඒ කියන්නේ ඇත්තම දැන් බැසිලොමයිසිස් දිරු විශේෂ ලක්ෂණ මොනවද කියලා ඔබ ලිව්වොත් එම ඇස්කොමයිසිස් වල ලක්ෂණ ඒකට ලකුණු ලැබෙන්නේ නැතු වෙනවා. ලකුණු ලැබෙන්නේ නැතු වෙනවා. දැන් බැසිලොමයිසිස් වල ඔබ දන්නවා ඇති සාවාර ඒක හෝ ද්වේනෂ්ටික සූත්‍රිකා තියෙනවා. දැන් සමහර ලිව්වොත් තියෙන නිර්වාර සූත්‍රිකා කියලා ඒක ලැබෙන්නේ. ඒ වගේම සමහර ලිව්වොත් තියෙන සාවාර සූත්‍රිකා නිර්වාර සූත්‍රිකා ඇත කියලා ඒතර එහෙම ලැබෙන්නේ නැහැ. මොකද අර හරි කරුණත් එක්ක වැරදි කරුණ එකට ගලපලා ලියන. ඒතකොට එහෙම වැඩ ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් සමහර වෙලාවට ඔබට ප්‍රශ්නයක් තිබුණොත් මේ කරුණ ලියනවද නැද්ද කියලා. ඒක ඔබ හරි කියලා නිගමනය කරලා තීරණයක ලියා දැක්කින් බොහෝ වෙලාවට වැදගත් වෙනවා. සමහර වෙලාව තියෙන්නේ අවශ්‍ය කරුණු සේරම ලියන්නේ නැතුව ඇවිල්ලා තියෙනවා. සර රූපසටහන් මේ ලකුණු කරනවට නම් කරනවට අපිට ලකුණු හම්බ වෙනවද? ඔව් රූපසරණක් ඇඳුවොත් අනිවාර්යයෙන්ම නම් කරනවා. නම් කළ රූපසරණ තමයි අඳින්නේ. නම් කළ රූපසරණ තමයි අඳින්නේ. හැබැයි රූපසරණත් ඊටා වේගෙන් ඉක්මනට නිවැරදි රූපසරණ තමයි අඳින්න ඕනේ. කල් ගත වෙන්නේ නැතුව ඉක්මනට නිවැරදි රූපසරණක් ඇඳීම වැදගත් වෙනවා. දැන් අපි මේක ගත්තොත් එම් බැසිලොමයිසිටිස් ප්‍රධාන දිලීර වර්ග තුනක් තියෙනවා. ඇස්කොමයිසිටිස්, සයිමයිසිටිස්, ඇස්කොමයිසිටිස් හා බැසිලොමයිසිටිස්. මේකෙන් බැසිලොමයිසිටිස් වල දිලීර සූත්‍රිකාවේ ස්වභාවය ලියන්න. මේ දිලීර සූත්‍රිකා කොමඩ ශාකනය වෙලා තිබෙන්නේ මේවා සාවාර හරස් සාවාර තියෙනවා. ඒ වගේම ඒකනේෂ්ටික හෝ ද්විනේෂ්ටික සූත්‍රිකා තියෙනවා. එතනම ජීවන චක්‍රය තියෙනවා. සූත්‍රිකා වර්ග තුනක්, ප්‍රාථමික සූත්‍රිකා, ද්විතීක සූත්‍රිකා, තෘතීක සූත්‍රිකා. සමහර කෙනා ප්‍රාථමික සහ ද්විතීක සූත්‍රිකා තියෙනවා කියලා. ඒ ප්‍රාථමික සූත්‍රිකා ඒකනේෂ්ටිකයි, ද්විතීක සූත්‍රිකා ද්විනේෂ්ටිකයි. එතකොට ඊළඟට අපිට ලියන්න පුළුවන් මේගොල්ලෝ මෘතෝපජීවී. ඒවත් ලියන්න පුළුවන් මෘතෝපජීවී දිලීර. ඒ වගේම මේගොල්ලන්ගේ අලිංගික ප්‍රජනනයක් නැහැ. ලිංගික ප්‍රජනනය තමයි සිදු වෙන්නේ. ලිංගික ප්‍රජනනයේදී පලාකර සෑදෙනවා. ඒ කියන්නේ බීජානුසයත පලාකර ඒවට කියනවා බැසීඩි ඵල සාධන දිලීර. මේ වගේ ලක්ෂණ තමයි ලයිස්තුගත කරන්න තියෙන්නේ. දැන් තවත් එකක් තමයි ඔබට දැන් හිතුනොත් දැන් මේ ලයිස්තුව මදි. දැන් ඔබ ඇහුවනේ කොයිතරම් සීමාවක් තියෙනවද කියලා. ඕනනම් අපිට ඒ පළවෙනි අණු කොටස ඉවරලා පූල් කීපයක් ඉඩ දෙන්න පුළුවන්. පසුව දෙවෙනි අවස්ථාවේ මතක් වුණොත් එතන ලියන්න. නැත්නම් සමහර එක ගොඩේ ලිව්වම තව ලියන්න ඉඩ නැති වෙන්න පුළුවන්. දැන් දෙවෙනි ප්‍රශ්න අහලා තේනවා ඔබට ඒ වගේම තව එකක් තමයි. දැන් මේ ප්‍රශ්න දෙකට සමාන ලකුණු ලැබෙන්නේ නැහැ. බැලු වැල්මට අපිට පේනවා පළවෙනි ප්‍රශ්නට අඩු ලකුණු ප්‍රමාණය, පළවෙනි කොටසට අඩු ලකුණු ප්‍රමාණයක් ලැබෙන්නේ. දෙවෙනි කොටසට තමයි ඊට වඩා වැඩි ලකුණු ලැබෙන්නේ කියලා. එහෙනම් අපි මේ ප්‍රශ්නේ වැඩිපුර වෙලාවක් ගත කරන්න ඕනේ දෙවෙනි කොටසට. ඒ වගේ සමහරලාට පේනද මේ බැලුවාම පළවෙනි ප්‍රශ්නේ සමහරව දෙවෙනි ප්‍රශ්නේ අතිපිහිට වෙලා තියෙනවා කියලා සමහර කරුණු. ඒ වුණත් නැවතත් දෙවෙනි කොටසේදී මේ කරුණු ලිවීම වැදගත් වෙනවා. දැන් වැසිරි බීජානුව කියන ආරම්භකට ඇග්‍රිගස් වල සම්පූර්ණ ජීවන චක්‍රය විස්තර කරන්න. දැන් මේ තියෙන ඇග්‍රිගස් වල ජීවන චක්‍රය අපිට පටන් ගන්න පුළුවන් මේ වගේ වැසිරි බීජාණුවෙන්. වැසිරි බීජාණු ප්‍රෝහණයෙන් මොන සූත්‍රිකා ඇතුණාද? ප්‍රාථමික සූත්‍රිකා ඇතිවේ. ඒවා ඒකනිෂ්ඨිකයි. ඒ ප්‍රාථමික සූත්‍රිකා දෙකක් අතර හා වෙනවා. මේකෙදි සෛල ප්ලාස්ම විතරයි හා වෙන්නේ. ඒතර ඒක මොන යෝගෙද? ප්ලාස්ම යෝගයේ සිදු වෙනවා. ප්ලාස්ම යෝගයේ සිදුවීම නිසා ඇති වෙන මොනවා? ද්විතීක සූත්‍රිකා. ද්විතීක සූත්‍රිකා මොන නැෂ්ඨිකද? ද්විනිෂ්ඨිකයි. අපිට ඉස්සලේ කරුණු ලියන්න තිබුණා මේ ද්විතීක සූත්‍රිකා මේ බැසිලොමයිසිස් වල දිගින් වැඩිීමේදී විශේෂ ක්‍රමයක් අනුගමනය කරන එක. කලම්ප මං සෑදීම. දැන් බැසිලොමයිසිටිස් වල විතරමයි කලම්ප මං සෑදීන. අන්න ඒ වගේ කරුණු මුල් කොටසේදී අපිට ලියන්න තිබුණා. එතකොට ප්ලාස්මා යෝගයේ සිදු වුණා. තාම හැබැයි නෙෂ්ටි යෝගයේ සිදු වුණේ නැහැ. ප්ලාස්මා යෝගයේ වෙලා මොන නෙෂ්ටික මොන සූත්‍රයක් ලැබුණාද? ද්විනිෂ්ටික ද්විතීක සූත්‍රිකා ලැබුණා. ඊට පස්සේ දැන් සමහරු කියනවා මේ ද්විනිෂ්ටික ද්විතීක සූත්‍රිකා බැසිලි ඵලයේ සෑදෙනකොට ඒකට තෘතීක සූත්‍රිකා කියනවත් කියලා, නැත්නම් සමහරවල් වල ද්විතීක සූත්‍රිකාම කියලා කියනවා. ඒතර මේවා උපස්ත්‍රයේ නිහිලට සංවිධානය වෙලා බැසිලි